අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනතු ප්‍රථමයෙන් සිරස්තල මෙරට කොරෝනා ආසාදිතීන් සංඛ්‍යාව 122 දක්වා ඉහළ යයි හලාවත එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා ඒ අතර වයස අවුරුදු 4ක බිලිඳෙකුත් ආසාදිතීන් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව යයි COVID-19 වෛරසයට නිශ්චිත බෙහෙතක් හඳුන්වා දෙන්න තවත් මාස 8ක් පමණ ගත වෙයි. ඇමරිකාවේ සේවය නිරත ලොව කීර්තිදර මහාචාර්යවරයෙකු හා විශේෂඥ වෛද්‍යවරයෙකු වන රසික වික්‍රමසිංහ මහතා හෙළි කරයි. තාවකාලික ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යලිත් පස්වරු දෙකට ඇඳිරි නීතිය. ඇඳිරි නීතිය පිළිබඳ තීරණය ගන්නේ රජයේ ඉහළම මට්ටමින් පමණයි. ජනාධිපති මාධ්‍යංශින් නිවේදනය. ඉන්ධන මිල අඩුවීමේ වාසිය කොරෝනා මර්ධන ව්‍යාපෘතියේදී හෝ ජනතාවට ලබා දෙන්න හිටපු විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්. ඔසු සෙල් වලින් බෙහෙත් දීම අක්‍රමවත්ද ජනතාවගෙන් චෝදනා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තාගත ලෙස කඩා වැටෙයි. ආර්ථිකය ජයගන්නේ කොහොමද? හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පහදා දෙයි. जनरल विशेषज्ञ वैद्य अनिल जासिंग महता මේ අවස්ථාව වන විට COVID-19 වැළඳුණු රෝගීන් 122ක් වාර්තා වෙලා තියෙනවා. ඊ රාත්‍රියේ වන විට 117ක්ව පැවතියත් පසුව අලුයම් කාලයේ තවත් රෝගීන් කිහිප දෙනෙක් එකතු වුණා සහ අද දින දහවල් කාලයේ එකතු දෙදෙනාත් සමග රෝගීන් 122ක් වශයෙන් සටහන් වෙනවා. අවසන් වශයෙන් වාර්තා වූ දෙදෙනා මීගමු ප්‍රදේශයේ සහ කළුබෝල ප්‍රදේශයේ දෙදෙනෙක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මෙම රෝගීන් 122 සමග සම්බන්ධකම් පැවැත්වූ 2210ක් තමයි මේ වන විට සොයාගෙන තියෙන්නේ. මේ රෝගීන් 122 සමග සම්බන්ධකම් පැවැත්වූ 2210 සොයා ගැනීම නිසා රෝගය සමාජයට පැතිරීම අපට වළකාගත හැකි වුණා. ඒ වගේම මෙම ඉන්න රෝගීන්ගෙන් 98 දෙනෙක් දැන් වන විට අංගොඩ IDH රෝහලෙත් ඒ වගේම 9 දෙනෙක් වැලිකන්ද මූලික රෝහලේ නැගිනහිර කොළඹ රෝහලේ එක් රෝගියෙකුත් මේ අවස්ථාවේ ප්‍රතිකාර ගන්නවා. ඊයේ අඳුනාගත්ත රෝගීන් ගැන බැලුවොත් හලාවත ප්‍රදේශයේ එක පවුල රෝගීන් 5 දෙනෙක් අඳුනා ගැනීමට පුළුවන්කම ලැබුණා. එක දරුවෙක්ගේ වයස මාස 4යි. ඉතින් අපි අදට පෙර දවස් 14කට ඇතුළත පිටරටින් පැමිණි අයට අපි කියන්න තියෙන්නේ ඔබ නිවසේ නිරෝධායනයකට ලක් වුණත් ඔබේ පවුලේ සමාජිකයෙන් ඈත් වෙන්න ඔබේ වැඩිහිටි සමාජිකයෙන් ඈත් දැන් අපි අරගෙන බලනකොට එකම පවුලේ වුණත් කීප දෙනෙකුට හැදිලා තියෙන්නේ ඒ අයගේ නිවස ඇතුලේ වුණත් ක්‍රියාකාරීත්වය ඍජුවයකට බලපාන නිසා ඒ නිසා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා හිටිනවා අපි එක කණ්ඩායමක් විදියට මුළු ලෝකයේම පසුබැසලා තියෙන වෙලාවේ අපි යුද්ධයක් දිනපු ජනතාවක් විදියට රටක් විදියට මේ යුද්ධේનું ජයග්‍රහණය කරන්න එකවන්ව ආණ්ඩුවට සහයෝගය දීලා පෙළ ගැහෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලනවා. පුණානි සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන තුල දින 14ක නිරෝධායන කටයුතුල නියැලි සිටි 134 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් අද දිනේ ඔවුන්ගේ නිරෝධායන කටයුතු නිමා කර නිවෙස් බලා පිටත් කර යනු ලැබුවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් 1700ක් මෙසේ නිරෝධායන කටයුතු නිමා වී තමුන්ගේ නිවස් බලා පිටත් කර යවලා තිබෙනවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 48ක් තුල පුද්ගලයන් 1964 දෙනෙකු නිරෝධායනයේ යෙදී තිබෙනවා. ඉන් 18 දෙනෙකු විදේශිකයන් වෙනවා. හෙට දිනේ මෙසේ නිරෝධායන කටයුතු නිම වී 321 දෙනෙකු නිවෙස් බලා පිටත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 24 දෙනෙකුත් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 11 දෙනෙකුත් සහ පුරාසකුලම් වවුනියාවෙන් තව 206කුත් ඇතුළුව 321 දෙනෙකු නිරෝධායන කටයුතු නිමා වීම අනතුරුව දැනට සූදානම් ඉන්නවා. වුන් 321 දෙනාම ශාරීරික සෞඛ්‍ය හොඳ තත්ත්වයෙන් තිබුණොත් හෙට දිනේදී මෙසේ නිමස් බලා යෑමට නියමිතව තිබෙනවා.
මෙතර මෙරට කොරෝනා වෛරසයේ ආසාදනය වී සුවය ලැබූ පුද්ගලින් සිවුදෙනෙක් අද ITH රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මෙතර අද දිනේ දින 14ක නිරෝධායනය අවසන් කළ පුද්ගලින් 132 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගිය බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරට තුල කොරෝනා ආසාදනය වූ පුද්ගලින් ගණන අද පෙරවරුව වන විට 120ක් දක්වා ඉහළ යනු ලැබුවා. ඊයේ දිනය වන විට මෙරට කොරෝනා ආසාදනය වූ පුද්ගලින් ගණන සටහන් වූයේ 117ක් ලෙසයි. එමෙන්ම කොරෝනා හේතුවෙන් දැඩි සත්කාරයකකේ පසු වූ පුද්ගලයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත් වූ අතර අද දින වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් 4 දෙනෙකු වෛරසය සුව වී රෝහලින් පිටව ගිය බව සෞඛ්‍යාංශ ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලැබූ පුද්ගලින් ගණන 15ක් ලෙසයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අටලුගම සහ අකුරණ යන ප්‍රදේශ දෙක බාහිර සම්බන්ධතාවලින් හුදෙකලා කර තිබෙන අතර අද උදෑසන බේරුවල පන්නිල ග්‍රාමයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග ඔහුගේ නිවසද දින 14ක නිරෝධායනයකට ලක්කොට වෛරසය වැළඳු පුද්ගලයා නාගොඩ රෝහල වෙත ඇතුළත් කෙරුණු බවයි බේරුවල පොලිසිය ප්‍රකාශ කළේ. එලෙසම රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු ජීවත් වූ බේරුවල පන්නිල ග්‍රාමයේද බාහිර සම්බන්ධතාවලින් හුදෙකලා කොට වසා තැබීමට සෞඛ්‍ය අංශ අද තීරණය කළා. මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් මෙරට වෙසෙන පුරවැසියන් දිරිමත් කිරීම සඳහා සමාජ මාධ්‍යයට මෙලෙස වීඩියෝ පට කිහිපයක් නිකුත් කර තිබුණා. අපි ඉතාලියෙන් ඉන්නේ මිරානවල කොරෝනා වෛරස් ආරි නරකයි. ඉතාලියෙන් ගොඩක් කට්ටි මරුණා. මම මාසෙ එළියට ගියේ නෑ. ඔයාලට එළියට යන්න එපා. ඔක්කොම අල්ලත පරිස්සමෙන් බුදු සරණයි. ඔගොල්ලෝ ගෙදරට වෙලා ඉල්ල. හරිද? ඇයි එළියට අල්ලපා? කොරෝනා වෛරස් එක හරියටම භයානකයි. ඒ නිසා යන්නපා කොයිවත්. ගුළු ගෙවල් වලට වෙලා ඉල්ල. හිතට දේවල් ලස්සන දේවල් අපිට ආස දේවල් කරල්ල. එතකොට අපිට මේ කම්මැලි නෑනේ ගෙදර. උදේටයි රැටයි දොයල්ලෝලෙන දොයල්ල. හරිද? ජේසු පීටයි බුදු සරණයි. ඔගොලන් හැමෝමට හැමෝමට කියන්නේ ගෙදරට වෙලා ඉන්න. මේ අතර කොරෝනා වෛරසය මෙරට තුරන් කිරීමේ අරමුණින් ආදිවාසීන් පිරිසක් අද කිරිකොරහ ශාන්තිකර්මයේ නිරත වුණේ මේ ආකාරයෙන්. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කළ 132 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද දින නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගියා. අද දින පිටව ගිය පුද්ගලයින්ගෙන් 76 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද 56 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද නිරෝධායනයට ලක් වුණා. කරපු මේ සත්කාරවලට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ මේ කැපකිරීම මහන්සිය ගැන අපිට හොඳටම වැටුණා. මේ දවස් 14 ඇතුළත කිසිම අඩුවක් කරන්න නැතුව අපිව හොඳට චෙක් කරලා ඊට පස්සේ ඒ කරන්න ඕන හැම ආහාර හැම දෙයක්ම හොඳින් මේ අපිට සැපෙව්වා. ඉතින් ඒ හින්දා අපි ඒ ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ අපේ රටේ හමුදාව ගැන අපි ගොඩක් ආඩම්බරයි හමුදාව සම්බන්ධයෙන්. Grateful to the Sri Lanka Army for this service rendered to our people, and it's really protecting our country from the spread of corona. අපි නිරෝධායන මධ්‍යස්ථානයට ආපු දවසේ ඉඳන් අද අපි යන දවස වෙනකම් යුද හමුදාවේ නිලධාරීන් සියලුම දෙනා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් තමන්ගේ ජීවිත අවධානයට යොමු කරමින් අපි සියලු දෙනාගේ සැප පහසුකම් කෑම බීම අනිත් සියලුම ඕන එපාකම් ඉෂ්ට කරලා දීලා මේ කරපු සේවයට ඒ උදාර සේවයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හදවතින්ම මුළු ලෝකයේම තියෙන යුද හමුදා අතරින් ලංකාවේ තියෙන යුද හමුදාව තමයි අති විශිෂ්ටම මානුෂීයම කියන දේ හදවතින්ම කියන්න කැමතියි. ගොඩාක් ස්තුතියි.
අද දිනත් නිරෝධායන කටයුතු සාර්ථකව නිමා වූ සංඛ්‍යාවක් වියතලාව සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් වුණා. ඒ අනුව දවස් 14ක නිරෝධායන කටයුතු වලින් පසු සාර්ථකව නිරෝධායන කටයුතු වලින් පසු නුවත්තර ගමන් කරනවා. මේ අතර බලපිටිය ප්‍රදේශයේ පදිංචි පසුගියදා ඉන්දියාවේ සිට පැමිණ තම නිවසේ සිටම නිරෝධායනයට ලක් වූ පවුලක් දින 14ක නිරෝධායනය අවසන් කොට නිරෝධායනයට ලක් වූ බවට වන සහතිකය අද දින ලබා ගත්තා. පොඩි කට්ටියත් එක්ක ලොකු කැපවීමක් නේ. චූටි දරුවෝ දෙන්නෙක් එක්ක ඉන්නවා නේද? මුළු හතර දෙනාම. ඒක නිසා ස්තුතිවන්ත වෙනවා. මේ අපේ නිරෝධායන කටයුත්තට සහයෝගය ලබා දීම. අදවදිම යාලේ එක කරා. ඒක ජනතාව වෙනුවෙන් කරපු කැපකිරීමක්. ආවයින් පස්සේ එයාපෝර්ට් එකේදී අපි නිරෝධායනයට ලක් කළා. අපිට ෆෝම් එක දුන්නා. ඇත්තටම සතුටු වෙනවා මහජන පරීක්ෂණය තුමා විසින් කරන ලද රජයේ අනුග්‍රහය කළා. ඒ කැපවීම ගැන ඇත්තටම සතුටු වෙනවා. මේකට ඉතින් මම කියන්නේ සමාජයේ මිනිස්සුන්ට බය වෙන්න ඕනේ. තාමත් සැඟවිලා ඉන්න නම් විදේශගත වෙලා ඉන්නවා නම් ඇවිල්ලා මේකට දින 14 රැකලා තමන්ගේ කඩවිත රාජකාරිය රජයට මේක කළ දෙන්න සහයෝගයක් වශයෙන් කියලා ඉල්ලා සිටිනවා හැමෝගෙම. අයියේ අක්කේ නිරෝධායනයට බය වෙන්න එපා. නිරෝධායනයට මුහුණ දෙන්න විදේශ කටයුතු ඉන්නවා නම් මහජන පරීක්ෂකවරු දැනුවත් කරලා නිරෝධායන කඩේට යමු වන්න. එමෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මහනුවරදී පැවැත් වූ අතර එහිදී බාහිර සම්බන්ධතා වලින් හුදකලා කොට වසා දැමුණු අකුරණ ප්‍රදේශයේ පිළිබඳව සාකච්ඡා වුණා. අපිට අකුරණ ප්‍රදේශයෙන් රෝගියෙක් හමු වුණා. ඒ සඳහා සියලු පියවර දැනට අරන් තියෙන්නේ. ඒ වගේ මේ පවුලේ දෙදෙනෙකුට මේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකින් හැදීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා දැනට ඒ දෙන්නත් අධීක්ෂණය යටතේ රෝහලේ පසු වෙනවා. ඒ ගමේ ඉන්න සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට අපි නියෝග කරා. ඔහු ආශ්‍රය කරපු අය බොහෝ වෙලාවට දැනට අඳුරගෙන තියෙනවා. නමුත් අපි ඉල්ලා සිටිනෝ සියලු දෙනාගෙන්ම මේ රෝගියා සම්බන්ධයෙන් හෝ ඒ අකුරණ ප්‍රදේශයේ රෝගියා ගමන් බිමන් කර ඒ වගේම ආශ්‍රය කරා ඉන්නවා නම් විශේෂයෙන්ම ඒ සම්බන්ධව පොලිසියත් ඒ වගේම සෞඛ්‍ය අංශත් දැනුවත් කරන්න මේක අපිට ලොකු දෙයක්. ආරක්ෂක කටයුතු තර කරලා තියෙනවා. ඒ අනුව අකුරණ ප්‍රදේශයේ මේ වෙද්දී වසා දමලා තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සහයෝගය දෙන්න කියලා පොලිසියට. එම මාර්ගයේ වාහනවලට ගමන් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් අපි මධ්‍යම පළාත ආවරණය වෙන පරිදි මාර්ග බාධක 30ක් යොදවලා තියෙනවා. මේ මාර්ග බාධක 30න් ඔය සෑම වාහනයක්ම පරීක්ෂා වෙනවා. මේ වෙනකොට පරීක්ෂා ක්‍රමයෙන් පවතිනවා ඔච්චර ප්‍රමාණයක් එක මේ රෝගියා ගැටලා තියෙනවද කියන කාරණය සහ ගැටිච්ච පිරිසගේ ගෙවල් වලට ගිහිලා සොයා බලනවා ඔවුන්ට රෝග ලක්ෂණ මොනවාට ප්‍රශ්නක් තියෙනවද කියන සම්බන්ධයෙන්. නමුත් ප්‍රායෝගිකව දැන් මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මිලියන 1.2ක් විතර ජනතාවක් ඉන්නවා. ඒ වගේ ජනතාවගේ ගෙන්ගට ගිහිල්ලා ඔවුන්ගේ එක එක්කෙනාගේ පෞද්ගලිකව උණ තියෙනවද කැස්ස තියෙනවද කියලා කහන එක ඔච්චර ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ රෝහල් 225ක් තියෙනවා මධ්‍යම පළාත තුළ. මේ රෝහල් අපි හැමිටම පැය 24ම විවෘතව තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. අපේ කාර්ය මණ්ඩලයේ සූදානම් ඉන්නවා. මේ අතර අද දින සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිසිය එක්ව අකුරණ ප්‍රදේශයේ දැඩි පරීක්ෂාවකට ලක් කළේ මේ ආකාරයෙන්. මේ අතර නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය සහ මර්ධනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනට සහ එම කාර්යන්වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදු ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේකේ සම්පූර්ණම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදේශය අනුව තමයි මේ ප්‍රශ්නය මර්ධනය කිරීමට කටයුතු කරගෙන යන්නේ. දේශපාලඥයින්ට උවමනා විදියට හෝ වෙනත් ආකාරයකට නෙවෙයි. ඒක නිසා එහි ප්‍රධානම කාර්යභාරය මේ අපිට කොයිම විදියකට හෝ අපි සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක් විදියට අපිට මේ රෝගිය ලංකාවෙන් තුරන් කර ගැනීමට පුළුවන් වුණොත් එහි රට වෙනුවෙන් ඔබේ යුතුකම ඔබ ඉටු කළා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් වෙයි. ඔබනේ මෙහෙවන්නේ ඔබේ වෘත්තීය සමිති සියල්ලම. එතකොට ඔබ වෘත්තීය සමිති නායකයෝනේ. එතකොට මේකේ මොනවා හරි ශේෂ්ත්‍රයකට නායකත්වය දෙන නායකයෝ ඔබ. ඔබලා මේ සටනේ ලොකු සෙබළු. සෙබළු නෙවෙයි ලොකු බ්‍රිගේඩියර්ස්ලා. ඉතින් කමාන්ඩර්ස්ලා. ඉතින් ඔබතුමන්ලා මේකෙදි ඔබතුමන්ලාගේ සියලු සේවක මහත්ම සහෝදර මහත්ම මහත්මීන් හරියට මෙහෙවලා
අපි කොහොම හරි කණ්ඩායමක් විදිහට මේක ජය ගන්න විදියක් බලමු රට වෙනුවෙන්. මේ අතර වෛරසය පරීක්ෂාවට ලක් කරන දිවයිනේ ප්‍රධානතම ආයතන වන බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කටයුතු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ නිරීක්ෂණයට අද දින ලක් වුණා. And then the third run we are starting around 4. Second run will be completing around 4. අපේ ලංකාවේ මේ රෝගය පැතිරෙන්න පටන් ගත් වහාම ප්‍රථමයෙන්ම මේ වෛද්‍ය සාම්පල රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කරන ලැබුවේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ. ඒ සඳහා මෙම රෝගය තියෙනවද නැද්ද කියන හඳුනා ගැනීමේ පරීක්ෂණයක් නිර්මාණය කරන ලැබුවේ මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ. ඉතින් ඒ නිසා මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දවසකට රෝගීන් විශාල සංඛ්‍යාවකට මේ කොවිඩ් 19 රෝගය තියෙනවද නැද්ද කියන එක පරීක්ෂා කිරීම සඳහා එහි අධ්‍යක්ෂකතුමා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය දිවාරය නොබලා විහිසී කටයුතු කරනවා. මේ රෝග විනිශ්චය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කරන්නට. මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා සිය අවම දිනක වැටුප පරිත්‍යාග කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඒ අනුව රජයේ ආයුර්වේද වෛද්‍ය සේවය, රාජ්‍ය ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය, ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවය, රජයේ පශු වෛද්‍ය සේවය, ශ්‍රී ලංකා මිනින්දෝරු සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යා සේවය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය සහ ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙන්ම ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එලෙස දිනක වැටුප පරිත්‍යාග කිරීමට සූදානම් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එමෙන්ම අලුත් ව්‍යාපත් සංවිධානය විසින් අද දින කොළඹ ජාතික රෝහල වෙත කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් ලබා දීම සිදු කළා. මේ අතර ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින දකුණු පළාතේ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට ඖෂධ කට්ටල සූදානම් කිරීමක් දකුණු පළාතේ ආයුර්වේද කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. දකුණු පළාත් ආරද දෙපාර්තමේන්තුවේ හැටියට දකුණු පළාතේ ඉන්න සියලුම දිස්ත්‍රික්ක තුනම ආවරණය වෙන පරිදි සියලුම ප්‍රාදේශීය ලේකම් කොටස් මට්ටමේ අපි මුල් අවස්ථාවේදීම දැනුවත් කිරීමක් කරා කොහොමද මේ කියන රෝග තත්ත්වය වළක්වාලීමට කටයුතු කරන්න කියලා. නමුත් අද දවසේ වෙන රෝගේ පැතිරීමේ ටිකක් ප්‍රවණතාවයක් තියෙන නිසා වැඩිපුරම ඒකම විශේෂයෙන්ම නිරෝධායන ලක්ෂණ කොටසක් ඉන්නේ. හින්දා මෙන්න මේ නිරෝධායන ලක්ෂණ කොටසට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉතින් වෙනමම පැක් එකක් හදලා දෙනවා. මොකද ඉතින්දී අපේක්ෂා කරන්නේ ඒ කට්ටියට ඒ නිරෝධායන කාලය තුළදී ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමත්, ඒ වගේම විසබීජ නිසා වෙනට පුළුවන් හානි ඉතා අවම කර ගැනීමත්, ඒකම යම් අවස්ථාවකදී ඔවුන්ට මේ රෝග තත්ත්වෙන් වළක්වාලීම රහසට සම්පූර්ණ පරිසරය නිර්මාණය කිරීමත් වැදගත් වෙන විශේෂයෙන්ම අන්නේ කාර්යයන් අලලලා තමයි අද දවසේදී දකුණු පළාත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හැටියට ඒ නිරෝධායන ලක්ෂණ සියලුම කණ්ඩායම් වෙත දෙපාර්තමේන්තුවෙන් සකස් කරපු මේ පැක් එක ලබා දෙන්නේ. අපි දන්නවා නිරෝධායන ක්‍රමයේ යටතේ පාවිච්චි කරන්නේ ආයුර්වේද ක්‍රම. තමල්ලි, ඉඟුරු, පත්පාඩගම්, වෙණිවැල්ගැට මෙවැනි දේවල් තමයි කසාය කරලා දෙන්නේ මේ නිරෝධායන ක්‍රමය තුලත්. බටහිර වෛද්‍ය ක්‍රමය තුල ක්‍රමවේදයක් නැත්නම් වෛද්‍ය විද්‍යාවෙන් ආයුර්වේදය ඉදිරිපත් වෙලා තියෙනවා නම් එයට ඉඩ දෙන්න. ඒ කියන්නේ ආයුර්වේද ක්‍රමය කියන්නේ වංචනික කිසිදු වගකීම රහිත වැඩපිළිවෙලක් නෙමෙයි. එයට ලබා දෙන්න ප්‍රතිකාර ක්‍රම සඳහා අවස්ථාව කියන එක කාගේත් ඉල්ලීම. මේ වෙලාවේ ක්‍රමය ක්‍රමවේදය නෙවෙයි වැදගත් වෙන්නේ රෝගීන් සුවපත් කිරීම. ඒ නිසා මේ හා සම්බන්ධ අදාළ බරදාලීන් හැම දෙනාටම අපි කරුණාවෙන් මතක් කරනවා අවුරුදු දහස් ගණනාවක් තිස්සේ අත්හදා බැලූ ආයුර්වේද ක්‍රමය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරමු කියන යෝජනාව මේ අවස්ථාවේදී අපි ඉදිරිපත් කරනවා. මෙන්න ජනාධිපති මාධ්‍යංශය විට සුළු මොහොතකට පෙර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මක බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සෙසු සියලු දිස්ත්‍රික්කවල අද දහවල් දෙකට යළි පණවරු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් පළමුවන බදාදා උදෑසන 6 දක්වා බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ.
අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වා ගෙනනු පිණිස යොදා ඇති ක්‍රමවේද සහ එම ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාත්‍යංශය පවසන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. කවුරුකට හෝ මෙම ගම්මාන දෙකට ඇතුළු වීම හෝ ඉන් පිටවීම හෝ දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි ජනාධිපති මාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය වැඩ පැවැත්වීම සඳහා ඖෂධයක් හඳුන්වා දීමට තවත් මාස 8කට ආසන්න කාලයක් ගත විය හැකි බවත් ඒ සඳහා එන්නතක් සොයා ගැනීමටද තවත් වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇති බවත් අමරිකානු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය රසික වික්‍රමසිංහ මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයින් දැනුවත් කරමිනුයි ඒ මහතා මේ බව අනාවරණය කළේ. ලෝකයටම ආගන්තුක වූ මෙම නව කොරෝනා වෛරසය කෙතරම් බලපෑමක් කරන්නේද යන්න පිළිබඳව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රසික වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ ටෙක්සාස් සිට මෙලෙස පැහැදිලි කළා. ඉතාම වැදගත් දෙයක් තමයි මතක තියාගන්න මේ කොරෝනා වෛරසය ඉන්ෆ්ලුවෙන්සා වගේ අඩු වශයෙන් දසගුණයක් මාරාන්තිකයි. ඒකින්ද ඒක තමයි පළවෙනිම කාරණාව මේ වෛරසය බොහොම අපි බරපතල විදිහට සලකන්න ඕනේ. මේ වෛරසය සඳහා අද වෙනතුරු අපිට කිසිම ඖෂධයක් කිසිම බෙහෙතක් කිසිම එන්නතක් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ කියන්නේ මේ වෛරසය හැදුනම මේ වෛරසය හැදෙන එක වළක්වන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම වෛරසය හැදෙන අයට කිසිම ප්‍රතිකාරයක් දෙන්න විදියකුත් නැහැ. දැන්ට අපි දන්න තරමින් ඇමරිකාවේ දැන් ඖෂධ දෙක තුනක් මේ දවස්වල පරීක්ෂණය කළ බලනවා. මට හිතෙන විදිහට සාමාන්‍ය ඊළඟ මාස 6 7 8 වෙනකොට අපිට සාමාන්‍යයෙන් බෙහෙතක් උදා වෙන්න පුළුවන්. නමුත් එන්නතක් හැදෙන්න ඉස්සෙල්ලා අඩු වශයෙන් තව අවුරුදු දෙකමාරක්වත් යන පාටක් තමයි දැනට තියෙන්නේ. මේ වෛරසය පහුගිය දෙසැම්බර් මාසෙට කලින් ලෝකයේ තිබුණේ නැහැ. මේ වෛරසයේ දරුණුකමට ප්‍රධානම කාරණාවට ඉංග්‍රීසියෙන් කියන්නේ capacity threshold. මේක සිංහලෙන් කියනවා නම් දාරිතා සීමාවයි. දැන් හැම රටකම සෞඛ්‍ය පද්ධතියට ඉස්පිරිතාල තියෙන දොස්තරල මහතුරු ඉන්න ඒ සෞඛ්‍ය පද්ධතියට තියෙනවා කිසියම් ධාරිතාවක්. එක දවසකට ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න පුළුවන් උපරිම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ රෝගීන් සංඛ්‍යාව ඊට වැඩිය වැඩි වුණොත් ඒ ධාරිතාව ඉක්ම වෙනවා. එතකොට ඒ රටට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. මේ වෛරසයේ ප්‍රචාරය වෙන වේගෙට දවසින් දවස එන සෙනඟ ප්‍රමාණය ඉස්පිරිතාලට අසනීප වෙන ප්‍රමාණයට දැඩි සත්කාර එකකට ඇතුළු වෙන ප්‍රමාණය වැඩි වේගෙන් වැඩි වෙන්න පටන් ගන්න. ඒ වැඩි වුණාම වෙන්නේ මොකද්ද? අර ධාරිතාව ඉක්ම වෙනවා. එතනින් එහාට එන හැමෝටම එක්කෝ ඉස්පිරිතාලේ ඖෂධ නැහැ, දොස්තර මහතුරු හෙදිවරු නැහැ ඉස්පිරිතාලේ, එහෙම නැත්නම් දොස්තරතාලේ ඇඳවල් නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? ඒ රටේ ධාරිතාව ඉක්ම වෙච්ච ගමන් දැන් මරණ අනුපාතය වැඩි වෙන පටන් ගන්නවා. ඒ වැඩි වෙන හේතුව හුඟක් අයට ඒ තියෙන සෞඛ්‍ය පද්ධතියට සෞඛ්‍ය පද්ධතියෙන් සේවාවන් ලබා ගන්න ක්‍රමයක් නැති වෙන හේතුව. මේක තමයි ඉතාලිය වුණේ, මේක තමයි ඉරානය වුණේ, මේක තමයි චීනය වුණේ. දැන් මම බොහොම කනගාටු වෙනවා. දැන් ඇමරිකාවේ වෙන්නේ මම ඉන්න රටේ දැන් ඒක. අපි පහුගිය මාස දෙක තුනේ මේ වෛරසය අපි බරපතල විදිහට සැලකුවේ නැහැ. රටේ නීති දැම්මේ නැහැ. මෙහි එයාපෝට් වැහුවේ නැහැ. ඒගොල්ලන්ට දැන් තේරුණා ඒගොල්ලන්ගේ වැරද්ද. දැන් අපි බොහොම කිට්ටුයි මේ රටේ ධාරිතාව ඉක්ම වෙන්න. අන්න ඒකයි අපි සලකන්න ඕනේ. දැන් ලංකාවේ උග්‍ර ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ මේ වෛරසය කන්ට්‍රෝල් කරන්න. එහෙම කරේ නැත්තම් මොකද වෙන්නේ? මේ ලංකාවේ තව සුමාන කීපයකින් තව මාසෙකින් අපිට දකින්න පුළුවන් ඇමරිකාවේ, ඉතාලියේ, චීනයේ දැක්කට වැඩිය බොහොම බරපතල ප්‍රශ්නයක්. දැන් අපි කොහොමද මේ ධාරිතා සීමාව ඉක්ම වෙනක වළක්වන්න? අපිට මොනවද ජනගහණය වශයෙන් කරන්න පුළුවන් කියලා ඇමරිකාවේ කියන්නේ ෆ්ලැටන් ද කර්ව් කියලා. ඒ කියන්නේ මේකට කියන වචනේ තමයි මේ ප්‍රස්ථාරය පැතලි කරන්න. පළමුවෙන්ම ඒක කරන විදිය සෝෂල් ඩිස්ටන්සිං කියලා, සමාජ දුරස්ථභාවය. දැන් ලංකාව වගේ සංස්කෘතියකට මේක බොහොම ප්‍රශ්නයක්. මොකද අපේ රටේ මිනිස්සු බොහොම කතාවට හුරුයි, එකතු වෙන්න බොහොම ආසයි. ඒ වගේ දේවල් තමයි පුළුවන් තරම් වළක්වන්න ඕනේ. ඒක ඇත්තටම කරන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතර ගැටීමට, කිට්ටු වෙීමට තියෙන චාන්ස් එක අඩු කරන එක. ඒ වගේම තමයි අපි අඩු කරන්න ඕනේ මිනිස්සුන් බහුලව එක්ප්‍රෙස් වෙන තැන්වල
එක් රැස් වෙන එක වළක්වන්න ඕනේ. මේක බොහොම විශේෂ අවස්ථාවක්. අපිට මේ වගේ වෛරසයක් අපිට කවදාවත් තිබිලා නැහැ. ඒකින්ද අපි ඒක ඉතා වැදගත් බරපතල විදිහට සලකා බලන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්තම් ඒක අපේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ බඩු ගන්නකොට කඩවල් වලින් ගිහිල්ලා ඒ අනවශ්‍ය විදිහට බඩු ගන්න එක නවත්තන්න ඕනේ. මොකද මේ රටේ දැන් උදාහරණයක් ඇමරිකාවේ තියෙන දෙයක් තමයි හැමෝම මේ වගේ දෙයක් ආවහම පුළුවන් තරම් කඩේට ගිහලා කඩේ හිස් වෙනකම් බඩු ගන්න හදනවා. ඒක කරන එක වැරදි. අපිට අවශ්‍ය බඩු ටික විතරක් ගන්නවා. කඩේ යන එක සීමා කරනවා. ඒ වගේම තමයි මේ මුඛ ආවරණ පාවිච්චි කරන එක බොහොම විශාල වැදගත් කාරණාවක්. ඒකෙන්ද මේ මුඛ ආවරණයක් පාවිච්චි කරන එකෙන් හැම වෙලෙම වෙන්නේ ඒ වෛරසය තව කෙනෙකුට දෙන්න තියෙන අවස්ථාව අඩු කරනවා. ඊළඟට වැදගත් දෙයක් තමයි කරන්න පුළුවන් අත ඔසවීම. දැන් මේක බොහොම සරල දෙයක්, බොහොම සිම්පල් දෙයක්. හුඟක් අයට කිව්වම අත හොදන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් අත ඔසවීම තරම් වැදගත් දෙයක් නෑ මේ වෛරසය මර්ධනය කිරීමට. අත හොදනවා නම් හරියට පොඩ්ඩක් වතුරෙන් අල්ලන්න එක නෙමෙයි කියන්නේ. තප්පර 20ක්වත් වතුරෙන් හොඳට හොදන්න ඕනේ. ඊට පස්සේ අතේ සබන් කාලා හොඳට අත හොදන්න. දැන් අත හේතුවට පස්සේ කරන්න ඕනේ විශාලම වැදගත් දෙයක් තමයි මූණ නහය කට අල්ලන එක වළක්වන්න. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. ඊළඟට මේ වෛරස් රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම පරීක්ෂණවලට ලක් වෙන්න. විශේෂයෙන්ම මේ වගේ වෛරසයක් ලංකාවේ ප්‍රචාර වෙනකොට අපි හැමෝම හිතන්න ඕනේ එක රටක් හැටියට, තනි තනි පුද්ගලෙක් හැටියට නෙමෙයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, බහනුවර සහ යාපනය හැර අනිකුත් දිස්ත්‍රික්කවල අද පෙරවරු 6ට ඉවත් කළ ඇඳිරි නීතිය අද පසුරු 2ට යළි පනවනු ලැබුවා. මේ අතර ඇඳිරි නීතිය පැනවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සඳහන් කරමින් ජනාධිපති මාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති මාත්‍යංශයේ නිකුත් කළ මාත්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින්. යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්ධනය පිණිස ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බලකාය වෙත යොමු කළ යුතුය. ජන ජීවිතය අපහසුතාවයට පත්කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව දැනුම් දෙනු ලැබේ. උපුටා ගැනීම අවසන්. මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලින් එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. රජයේ විසින් කොරෝනා මර්ධනයට ගෙන යන වැඩපිළිවෙලට ලබා දී ඇති උපදෙස් සහ ක්‍රියාමාර්ග වගකීමෙන් පිළිපදින ලෙස රජයේ ජනතාවට දැනුම් දෙනවා. අද පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්කවල ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට රැඳී සිටිනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඇඳිරි නීති ඉවත් කරනු ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබුණේ පාළු ස්වභාවයක්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතිනවා. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනීම අතර විවිධ පුද්ගලයන් සහ සංවිධාන වෙතින් දිනකට මහජන සම්බන්ධතා අංශයට පැමිණිලි දසදහස් ඉක්මවා ලැබෙන අතර ඉන් බොහෝමයකට එම අවස්ථාවේදීම විසඳුම් දීමට කාර්ය මණ්ඩලය යහුසුලුව කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. රජයේ දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවයට පත් වන ආකාරයේ කාරකම් පිළිබඳව හෝ පැමිණිලි කිරීමට දුරකථන අංක 01145 35 45 ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. මේ අතර කොළඹ මැනින් වෙළඳපළට අද පෙරවරුවේ එළවලු තොගල් රටේ සියලු ප්‍රදේශවලින් ප්‍රමාණ්‍ය ඉක්මවා ලැබී තිබෙනවා. අද ඊට සාපේක්ෂව බැලුවම වෙළඳපොලේ විශාල ලොරි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ලොරි 150 200කට කිට්ටු වෙන ප්‍රමාණයක් වෙළඳපොලට අද ඇවිල්ලා තිබෙනවා. මේ අවස්ථාව අපේ ජනතාව අසීරු අවස්ථාවක්. එම නිසා ඒ අවස්ථාවෙන් අපි සහන සැලසීම සඳහා උපරිම මිලක් නියම කරනු ලැබුවා. කැරට් සඳහා 150ක්, ඒ වගේම ලීස් සඳහා 120ක්, බෝංචි සඳහා 120ක්, ඒ ආදී වශයෙන් අපි මිල ගණන් සඳහන් කරා. අද ඒ දිනටත් අඩුව සමහර වෙලාවට බීට් කියමුකෝ බීට් රුපියල් 80ක අපි මිලක් ලබා දුන්නා. ඒත් බීට් රුපියල් 50 අඩු ප්‍රමාණකින් ගන්න පුළුවන්. ඒ වගේ අමු මිරිස් ඉතාමත් අඩු 150ක මිලක් ලබලා දීලා තියෙනවා. ඊට අඩු මිලකට ගන්න පුළුවන්. මේක මෙම සහනය අපි දීලා තියෙන්නේ මේ අපේ පාරිභෝගික ජනතාවට මේ අවස්ථාව, මේ කොරෝනා වසංගතය අපේ ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතක අපි ඔවුන්ට සහනයක් වශයෙන් තමයි ලබා දී තිබෙන්නේ. මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයට ලද පැමිණිලි වලට අනුව එම නිලධාරීන් විසින් අද දින අකුරස්ස සහ කොටපොළ විවිධ සේවා සමුපකාර සමිති වලට අයත් තොග ගබඩා පරීක්ෂා කිරීමේදී එම ගබඩාවල සංගවා තිබූ ටින්මාළු ඇසුරුම් 1800ක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. පසුගිය දින කිහිපේ පුරා මාතර දිස්ත්‍රික්කයේ කරන ලද වැටලීම් වලින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරනු ලැබූ 60කට අධික පිරිසකට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඉදිරියේදී අඛණ්ඩව වැටලීම් සිදු කරන බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. මේ අතර පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අද උදැසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලින් 75 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. පොලිස් බහරයට ගත් වාහන සංඛ්‍යාව 35. ඒ අනුව පසුගිය 20 වනදා සවස 6 සිට අද දහවල් 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලින් 6925 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 1678ක් පොලිස් බහරයට ගෙන ඇති බවයි පොලිස් මුලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබූ කාල සීමාව තුළ කේරළ ගංජා කිලෝ 114යි ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙක් පලේ පොලිස් වසමේ වත්තිරායන් දකුණ තාලයඩි මුහුදු තිරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාල සීමාව තුළ නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමට සූදානම් කර තිබූ සැකකරුවන් 6 දෙනෙක් වනාතිවිලූ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එයිඩ්ස් මර්ධන වැඩසටහන පිළිබඳව මහජනතාව වෙත දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ වුවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එයිඩ්ස් මර්ධන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලින්ට අවශ්‍ය සේවා සැපීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායන මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8 සිට මධ්‍යාහ්න 12 දක්වා ඖෂධ නිකුත් කිරීම සහ සේවා ලබා දීම සිදු කරන බව එම නිවේදනයේ සඳහන්. දිවයිනපුර පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එයිඩ්ස් මර්ධන වැඩසටහනේ සායනවල දුරකථන අංක තම ආයතනයේ වෙබ් අඩවිය වන www.aidscontrol.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගැනීමට හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. ඉන්ධන විල අඩු නොකිරීම තුළ රජයට හිමිවන ආදායම කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද සමාජවාදී ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් අවසන් වතාවට අපේ රටේ තෙල් මිල සංශෝධනය කරේ 2019 සැප්තැම්බර් මාසේ. ඒ කියන්නේ ගිය වසරේ සැප්තැම්බර් මාසේ. අද දවස වන විට බොරතෙල් බැරලයක මිල 58%කින් පහළ ගිහිල්ලා තිබෙනවා. වර්තමාන රජය තීන්දුව කළා තිබෙනවා තව වසරක් යනකම් රටේ තෙල් මිල සංශෝධනය කරන්නේ නැtei කියන තීන්දුව. ඒ තීන්දුව තුළ
රජයට මාසිකව අති විශාල මුදල් කන්දරාවක් කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් ඉතුරු වෙනවා. කොරෝනා විසණයෙන් විපතට පත්තුණු දුප්පත් ජනතාවට මාස්පඩි ලබන ලක්ෂ 30කට, දවස්පඩි ලබන ලක්ෂ 17කට, ස්වයන් රැකියා කරන ලක්ෂ 25කට අද කර කියා ගන්නට දෙයක් නොමැතිව අන්ත අසරණ භාවයට වැටිලා තිබෙන මොහොතක රජයෙන් ඉල්ලීමක් කරනවා පමා නොවි වහාම මේ විපතටපත් මේ සියලු දෙනාටම ආහාර ලබා දීමේ ආහාර දීමනාවකුත්, එසේ නොමැතිනම් ආහාර සලාකයක්, ප්‍රමාණවත් ආහාර සලාකයක්, ඒ වගේම ජීවත් වීම සඳහා ඔය අනෙකුත් කොරෝනා ආසාදනයේ ලකුණු රටවල් ලබා දෙනවා වගේ ජීවත් වීම සඳහා අතට මුදලක්. මේ ක්‍රියාවන් දෙකම වහාම ක්‍රියාත්මක කරන්නට ඕන. විශේෂයෙන්ම රජයට පුළුවන් තෙල් මිල අඩු නොකිරීම තුළ රජයටත් රටටත් ඉතිරි වෙන ඒ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සම්භාරය මේ වෙනුවෙන් කැප කරන්න. පවතින වාතාවරණයත් සමග ලෝක ආර්ථිකයේ කඩාවැටීම ශ්‍රී ලංකාවටද ඍජු ලෙස එල්ල වෙමින් ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව දැඩි ලෙස අවප්‍රමාණය වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අද වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් 192ක් වැනි ඉහළ අගයක් වාර්තා කරමින් අවප්‍රමාණයකට ලක් වී ඇති බවයි. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෑත කාලීනව ඉහළම අගයක් වාර්තා කළ දිනයක් බවට අද දිනත් පත් වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව අද දින නිවේදනය කළේ අමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 187ක් ලෙස මෙන්ම විකුණුම් මිල රුපියල් 192.50ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වසරක පමණ කාලයක් ගත කළ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි කඩාවැටීමකට ලක්ව ඇත්තේ මෙම කාල සීමාව තුළ බවයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මෙවන විට මුළු මහත් ලෝකයටම බලපෑම් එල්ල කර ඇති COVID-19 වෛරස ව්‍යාප්තිය ශ්‍රී ලංකාවටද ඍජු ලෙස බලපාමින් ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල කරමින් පවතිනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වර්තමානයට වඩා අනාගතයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. පසුගිය 2019 වසරේ මාර්තු මාස අවසන් භාගයේ සහ 2020 වසරේ මාර්තු 30 අතර වසරක කාලය ගත කල රුපියල් 15කින් පමණ රුපියලේ අගය අව ප්‍රමාණය වී තිබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ අගයක් ගැනීම තුළ ආර්ථික ගැටලු රසකටයි මුහුණ දීමට සිදුව තිබෙන්නේ. රුපියල් 15 සුළු මුදලක් ලෙස පෙනුනද ඩොලර් දහස් ගණනින්, ලක්ෂ ගණනින්, මිලියන ගණනින් ව්‍යාපාරික කටයුතු සිදු කරන ව්‍යාපාර ආයතනවලට සහ ව්‍යාපාරයන්ට මෙන්ම ශ්‍රී ලංකාවට බහණ්ඩ අපනයනයේදීත් මෙම තත්ත්වයත් සමග විශාල පාඩුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය සඳහාද මේ වන විට එල්ල වී තිබෙන්නේ මරු පහරක්. 2019 වසරේ මාර්තු මාස අවසානයේ සිට 2020 වසරේ අද දින දක්වා කාලය ගත කලද ඩොලරයක ගැණුම් මිලද රුපියල් 14කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයේ අගේ ඉහළ යාම ශ්‍රී ලංකාවේ අපනයන සඳහා සුබ ලකුණක් වුවත් අපනයනයන්ට වඩා ශ්‍රී ලංකාව සිදු කරනු ලබන ආනයනික භාණ්ඩ හා සේවා ප්‍රමාණයන් වැඩිවීමත් ඩොලර් හරහා ලබාගත් ණය ප්‍රමාණයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙය අහිතකර තත්ත්වයක් පවතිනවා. 2020 වසරේ ජනවාරි මාස 2 වනදා රුපියල් 182.91ක් ලෙස වාර්තා වූ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා මුදලේ අගය ක්‍රමිකව එතැන් සිට ඉහළ යාම ආරම්භ වුණා. පසුගිය මාර්තු මාස 10 වනදා සිට රුපියල් 183 සිට මේ වන තෙක් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් ඉහළ යමින් පවතිනවා. මාර්තු මාස 13 වනදා රුපියල් 185ක් ලෙස මෙම අගය සටහන් වෙද්දී රුපියලෙන් රුපියල දිනක් පාසා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අගය ඉහළ මට්ටමකට පැමිණ අද වන විට රුපියල් 192.50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව මගින් ජනතාවට ලබා දෙන ඖෂධ නොමිලේ ලබා දෙන බවත් එම ඖෂධ කඩිනමින් ලබා දීමට මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රාජ්‍ය ඔසුසෙල් හැර අනිකුත් සියලු ඖෂධ සෙල් සියල්ල වසා දැමීමට වැඩවලන පොලිස්පතිවරයා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් තීරණය කර තිබුණා. ඒ අනුව ජනතාවට රජයේ ඔසුසෙල් වලින් කිසිදු අපහසුතාවයකින් තොරව ඖෂධ ලබා ගැනීමට නව ක්‍රමවේදයක් දියත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවෙස් වෙත ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙල යටතේ www.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0742072720 යන දුරකථන අංකය ඇමතීමෙන් ජනතාවට ඖෂධ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉහත වෙබ් අඩවිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කරගත් ඖෂධ සෙල් ලැයිස්තුවල දුරකථන අංකයට අදාළ ඖෂධ වට්ටෝරුවේ ඡායාරූපයක් WhatsApp, Viber හෝ Imo යන යෙදවුම් මත යොමු කිරීමෙන් අදාළ ඖෂධ නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ පහසුව ජනතාවට හිමිව තිබෙනවා. ඒ අනුව අද දිනේ තැපැල් මූලස්ථානයේදී AA ලිපින සඳහා ඖෂධ බෙදා හැරීමේ මූලික අදියර මෙලෙස ආරම්භ කෙරුණා.
මේ තියෙන පේෂන් විසින් රාජ්‍ය ඔසුවලට වට්සප් කරන ඒගොල්ලොන්ගේ බෙහෙත් තුන්ඩුව. මේ තුන්ඩු අනුව තමයි ඔසුවලෙන් මේ බෙහෙත් ටික සකස් කරලා මේ පැකට් එකට දාලා ඉවර වෙලා මේ බිල් එකත් එක්ක අපිට බාර දෙන්නේ. ඒ අනුව ඊට පස්සේ මේකේ තියෙන ඇඩ්‍රස් එක සඳහන් කරලා ලිපිනය. ඒ ලිපිනයට අපි ඊට පස්සේ මේක ගිහලා බාර දෙනවා. මෙතන මේ තියෙන ලිපිනය. මේකත් එක්ක සමගාමීව අපිට දැන් රාජ්‍ය රජයේ රෝහල් වලින් අද ගෙනල් බාර දෙනවා කියලා තියෙන වර සායනවල බෙහෙත් පැකට්ටු. ඒවා බාර දෙන සූදානම්. ඒ වගේම ආහාර වර්ග ඒ වගේ ඕනම දෙයක් අපිට මේ තැපැල් මේක අධිවේගී අංශයට තැපැලේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු අපි මූණ දෙන විශාලතම ඛේදවාචකය පවතින අවස්ථාවේදී රෝගීන්ට බෙහෙත් බෙදා හැරීමේ කාර්යය තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රමවේද දෙකකට නිවසට බෙහෙත් ලබා දීමේ කාර්යය කරනවා. ප්‍රථම ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් සමස්ත දිවයින පුරා ඒ ලෙඩුන්ට ලබා දෙන අකණ්ඩව ලබා දෙන බෙහෙත් වට්ටු වල බෙහෙත් ඒ රෝහල විසින් සකස් කළා. තැපැල් කාර්යාලයට ලබා දුන් විට ඒ ජාතික සේවාවක් ලෙස සලකලා නොමිලේ රජය ලබා දෙන බෙහෙත් නිවසට ගෙන ගොස් දීම තමයි තැපැල් දෙපාර්තමේන්තුව කරන්නේ. දෙවැනි ක්‍රමය රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය උසුසලට විවිධ ජනසන්නිවේදන මාධ්‍ය ඔස්සේ බෙහෙත් ඉල්ලුම් කළ විට වයිබ වස්සප් වෙන තාක්ෂණික ක්‍රමවේද මගින් හෝ දුරකථන මගින් යම් කිසි ක්‍රමයකින් යම් කිසියම් තැනැත්තෙක් ඔසුසලට භාණ්ඩ ඇනවුම් කළ විට බෙහෙත් ඕඩර් කරනවා කියලා සාමාන්‍ය විවරයේ කියන්නේ ඇනවුම් කළාම ඒ ඇනවුම අනුව ඔසුසල විසින් සකස් කරනු ලැබූ බෙහෙත් පාර්සලයේ නිසි ලෙස අසුරලා ඒ ඇසුරුම තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව නිවසට පාර්සලයේ බාර දීලා ඒ සඳහා ඇවිය යුතු මුදල අය කරගෙන එතෙනවා. අපේ සීඝ්‍රග්‍රාමී ලෙස එක දිනක් තුළ පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ කොළඹ නගරේ නම් මේ බෙහෙත් ටික රෝගියාට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල යොදලා තියෙනවා. මේ බෙහෙත් බෙදාගෙන යනකොට අඩුපාඩු ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන ප්‍රශ්නත් එක්ක අපි ඒවට විසඳුම් සොයන්න බලාපොරොත්තු. කෙසේ වෙතත් දිවයින පුරා රජයේ ඔසුසල් විවෘත කර නොමැති වීම හේතුවෙන් ජනතාවගෙන් දැඩි චෝදනා එල්ල වුණා. මේ අසරණ මිනිස්සුන්ට ගේට්ටු අරින්නෙත් නෑ. අර වට්ටප් නම්බර දාගෙන ඉන්නවා. ඔයා කරන වැඩපිළිවෙල ලස්සනයි. නමුත් ඔයා කරන කියාම මේගොල්ලෝ පිළිපදින්නේ නෑ. ඒක විතර කොයිලා බලන්න. මේගොල්ලෝ මිනිස්සු බල්ල වැඩ කරනවා. මේ දිනවත් මේ තියෙනවා. මෙන් තමයි කලින් කිව්ද සල්ලි ඔක්කොම කැන්සල් හොස්පිටල් එකේ ඉඳලා ආවේ. ඔව් අරගෙන අයියේ මෙන් ගන්න කිව්වා. මෙන් ගන්න කිව්ව දැන් අම්මෝ දෙන්නේ නැහැ. අරින්නවත් නැහැ. හරි අසාධාරණයිනේ. ඔය බේ 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 රාජ්‍ය ඔසුවල් වලට අරින්න කියන රාජ්‍ය ඔසුවල් ඔක්කොම වහලා ආවා. ආලා බේන නම් උන්ට දෙයියක්කො යාම දෙවියනේ මේ දුරක් තියද්ද කොර ඕන් දිනවල ෆෝන් නේ මේ වැඩ නැහැ නිකන් බොරු කරන්නේ සම්පූර්ණ එතන ඉඳ කටියන මේ දෙහෙත් එක දුන්නා නාරේ එතන ඉන්නේ 15ක් විතර ඉන්නේ ඒ 15 දෙනාට හරි දෙන්නේ මේ ඇත්ත ඉතින් ටීවී ලරන් එනකොට ටීවී ලොඩක් පිළිගන්න ගාලි කිව්වා අන්න බෝ දුප්පන් COVID-19 වෛරසය හමුවේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ජයගන්නේ කෙසේද? අද උදෑසන 7:05 වෙනසටන් ටෙක් වෙමින් හිටපු මහබැංකු අධිපති වෙන්ව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයෙකු වන අජිත් නිවාට් කබ්‍රල් මහතා මෙලෙස පැහැදිලි කළා. ලෝකයේ හැම රටක්ම තමන්ගේ ආර්ථික ගැන යොමු වෙලා තමන්ගේ ආර්ථිකයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරා. 2007දී 2008දී 2009දී ලෝකයේ ලොකු අවපාතයක් තිබුණා. ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් කියලා කිව්වා. සාමාන්‍ය ඇමරිකාවට මේ හෙම්බ්‍රිසාවක් හැදුනම ලෝකෙට නියුමෝනිය හැදෙනවා කියලා තමයි කිව්වේ. මේ වෙලාවේ ඇමරිකාවට නියුමෝනිය හැදුනා. එතකොට ලෝකෙට මොකද හැදෙන්න තිබුණේ? මූලිකම දේ තමයි ප්‍රශ්නේ හඳුනා ගන්නට ඕනේ. ප්‍රශ්නේ වේලාසිනින් දකින්නට ඕනේ. මෙන්න මේ දේවල් සිදු වෙනවා කියලා අපි දකින්නට ඕනේ. දැන් ඒ දැක්ම අපි ඇති කරගෙන තියෙනවා. අපි දැන් දකිනවා ලෝකේ තියෙන ප්‍රශ්න ඔස්සේ අපිට මුහුණ දෙන්නට තියෙන අභියෝග මොනවද කියලා. අපි දැන්
ඇමරිකානු ඩොලර් බිලියන 2ක පමණ ආහාර මේ රටට ආනයනය කරනවා. නේ අපිට දැන් අවස්ථාවක් තියෙනවා ඒ ආනයනය කරන දේවල් අපේ රටේම නිෂ්පාදනය කෙරුවා නම් අනිවාර්යයෙන් මේකට මාකට් එකක් තියෙනවනේ. ඉතින් ඒ කියන්නේ අපේ රටේ ගොවියෙක් ඒක නිෂ්පාදනය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම එයාට මාකට් එකක් තියෙනවා. ඒක පිට රටවල ඉඳන් ගේන්නේ මෙහෙ නිෂ්පාදනය නොකර නිසා ඒ අය බොහොම මේ ඉක්මනින් ඒක අරගෙන ඇවිල්ලා මෙහෙ අලවි කරගන්නවා. ඉතින් ඒ නිසා ඒ මාකට් එකට අපි යොමු වෙන්නට ඕනේ. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් බවන්න පුළුවන් සෑම දෙයක්ම අපි කරන්නට යොමු වෙන්නට ඕනේ ඉතාමත්ම ඉක්මනින්. ඒක අපිට දැන් හොඳ අවස්ථාවක් කරගන්නට. මියකම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගියෙකු මියකුස් ඇති බවට තොරතුරක් වාර්තා වනවා. කෙසේ වෙතත් අප මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් සිදු කළද ඔවුන් ඒ පිළිබඳව තහවුරු කළේ නැත. එම පුවත නැවතත්. මියකම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගියෙකු මියකුස් ඇති බවට තොරතුරක් වාර්තා වනවා. කෙසේ වෙතත් අප මේ පිළිබඳව ප්‍රවෘත්ති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් සිදු කළද ඔවුන් ඒ පිළිබඳව තහවුරු කරේ නැත. එබැවින් මේ පිළිබඳව සනාථ කළගත් තොරතුරු අපගේ රාත්‍රී පුවත් විකාශයෙන් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.